දූලපතට සුබ සන්ධ්‍යාවක් අපි පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇහෙනවද කියන එක? ඇහෙනවා සර්, සුබ සන්ධ්‍යාවක්. ඔකේ, සුබ සන්ධ්‍යාවක්. ස්ක්‍රීන් එකක් පේනවා දූලපතට? පේනවා සර්. හරි, බොහොම ස්තුතියි. හරි, අපි බැලුවොත් එහෙම අපි හිරගණ කතා අකුරු හිරගණ අකුරු කතා කරමින් හිටි. අපි අකුරු වර්ග හතරක් සාමාන්‍ය ජපන් භාෂාවේ භාවිතා කරනවා කියලා කතා කරා. රෝමජි කියන එකයි, හිරගනා කියන එකයි, කතකනා කියන එකයි, හංජි කියන එකයි. ඒකෙන් අපි දැන් කතා කරමින් ඉන්නේ මේ හිරගනා කියන අකුරු වර්ගය ගැන කතා කරමින් ඉන්නේ. හරි, අපි ඒකේ ආ කියන අකුර කතා කරා. එතකොට අපි මතක් කරන්න එකපාරක් ලියන්න බලාපොරොත්තු වෙනවා ආ කියන අකුර. දූල පුතාලත් මතක් කරගන්න. මොකද මම කලිනුත් කියලා තියෙන පුරුදු අකුරු නෙවෙයි. ඒක නිසා නිතර භාවිතා කරනකොට දූල පුතාලට නිකම්ම මතක හිටිනවා. අපි බැලුවොත් එහෙම ස්ටෙප් 3යි. එතකොට පළවෙනි ස්ටෙප් එක මේක, දෙවෙනි ස්ටෙප් එක මේක, තුන්වෙනි ස්ටෙප් එක මේක. ආ කියන අකුර අයන්න. මං එක පාරයි ලියන්න බලාපොරොත්තු වෙන්නේ, මොකද අනිත් මතක් කිරීමක් කරන්න නිසා. හරි, අපි යන්න කියන එක කොහොමද ලියන්නේ කියන එකත් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඊ කියන එක ඊ කියන අකුර ස්ටෙප් දෙකයි යන්න. චුට්ටක් ඉන්න දුල පුතාලා. හරි, අපි ඊළඟ අකුර බැලුවොත් එහෙම ඌ කියන අකුර, ඌ කියන අකුර කොහොමද ලියන්නේ කියන එක බැලුවොත් එහෙම, එතකොට පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක උයන්න. ඌ කියන අකුර උයන්න කියන අකුර අපි ලිව්වේ. අපි ඊළඟට බැලුවොත් එහෙම ඒ කියන අකුර කොහොමද ලියන්නේ කියන එක බැලුවොත් එහෙම ස්ටෙප් දෙකයි. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඒ කියන අකුර යන්න. අකුරු වල ඉගෙන සී පොඩි පොඩි අඩුපාඩු ගැන හදන්න යන්න එපා. මොකද දූල පුතාලා සිංහල වුණත් එහෙමයි, පොඩි පොඩි අඩුපාඩු හදන්න ගියා නම් දූල පුතාලට අද ඉහළ පන්තිකට යන්න බැහැ කවදාවත්. හැමදාම එක වසරේ ඉන්න පුළුවන්. එහෙම පොඩි පොඩි අඩුපාඩු ගැන ලොකුවට හිතන්න එපා. එතකොට ඉස්සරහට යනකොට ටික ටික ඒව පුරුදු වෙනවා. හරි, අපි ඊළඟ අකුර ගියොත් එහෙම ඕ අකුර ස්ටෙප් 3යි. එතකොට පළවෙනි ස්ටෙප් එක මේක, දෙවෙනි ස්ටෙප් එක මේක, තුන්වෙනි ස්ටෙප් එක මේක. ස්ටෙප් 3යි ඕ කියන අකුර උයන්න. හරි, එතකොට අයන්න යන්න ඔයන් ආ ඊ උ ඒ ඕ අපි අකුරු පහම කතා කරා, මතක් කරා. එතකොට හරි, අපි උදාහරණ කතා කරපු එකත් පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ ඊයේ කියලා කිව්වේ ගෙදර. ඊයේ මේකේ මම මේ සේරම උදාහරණ දක්වලා තියෙන්නේ. අපි ඉගෙනගත්තු අකුරු විතරයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඒක නිසා දූල පුතාලට මේ අකුරු ලියලා පුරුදු වෙන්න පුළුවන්. ඊයේ කියලා කියන්නේ ගෙදර. ඒ කියලා කියනවා චිත්‍රයට. ඒ කියලා කියනවා චිත්‍රය. ඊළඟට අපි අව. අව කියලා කියනවා නිල් පාට. මේකේ අවයි කියලා තියෙනවා. එතකොට මේකේ නිල් පාටයි කියන එක අවයි කියලා කියන්නේ. අවොයි කියලා කියනවා නිල් පාටයි.
දෙයක් නිල් පාටයි කියනකොට අවොයි ඒක විශේෂණ පදයක් එතකොට නාම පදේකුයි විශේෂණ පදේකුයි නිල් පාට කියන්නේ නාම පදයක් අව නිල් පාටයි කියනකොට ඒක විශේෂණ පදයක් අවොයි ඊ කියන මෙතන අපි කතා කරේ ඊ කියන විශේෂණ පද ना කියලා විශේෂණ පදයක් තියෙනවා එතකොට ඒක විශේෂණ පද දෙකක් තියෙනවා එතකොට ना කියන එකෙන් ඉවර වෙන එකයි ඊ කියන එකෙන් ඉවර වෙන වර්ගිකුයි වර්ග දෙකක් තියෙනවා අපි ඒක පස්සේ හිමීට කතා කරන මෙතනදී දූල පුතාල මෙතන උදාහරණයකට අපි එකක් කතා කරේ ඊළඟට අපි ක්‍රියාපද කතා කර අපි පොඩ්ඩක් ක්‍රියාපද වර්ග කොටස් තුනක් තියෙනවා කියලා පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ කියලා ක්‍රියාපද වර්ග කොටස් තුනක් තියෙනවා කතා කරා අපි කතා කරා රූ අකුරෙන් අවසන් වෙන්නේ නැති රූ අකුරෙන් අවසන් වෙන්නේ නැති ඕනම ක්‍රියාපදයක් පළවෙනි කාණ්ඩේ කියලා කතා කරා රූ අකුරෙන් අවසන් වෙන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම පළවෙනි කාණ්ඩේ රූ අකුරෙන් අවසන් වෙන ක්‍රියාපද පළවෙනි කාණ්ඩේ තියෙනවා දෙවෙනි කාණ්ඩේ තියෙනවා තුන්වෙනි කාණ්ඩේ තියෙනවා හැබැයි තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපද තියෙන්නේ දෙකයි ඒකේ පළවෙනි එක කුරු කියන ක්‍රියාපදේ කුරු දෙවෙනි එක සුරු මේ ක්‍රියාපද දෙක විතරයි තියෙන්නේ ඒක නිසා දූල පුතාල ඒක කටපාඩම්ෙන් හරි මතක තියාගන්න ඕන එතකොට තුන්වෙනි කාණ්ඩේ දූල පුතාල ක්‍රියාපද දෙකයි තියෙන හින්දා ඒක කුරු සුරු කියන එක අනිවාර්යයෙන්ම කටපාඩම්ෙන් හරි මතක තියෙන්න ඕන මයික් එක ඔෆ් කරගන්න දූල පුතාලා අනිත් දූල පුතාල ඩිස්ටර්බ් වෙනවා හරි ප්‍රශ්න අහනෝ නම් අහන්න ඒක ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න අහනකොට මයික් එක ඕන් කරලා අහලා ඊට පස්සේ ඔෆ් කරගන්න හරි ඊළඟට රූ අකුරෙන් ඉවර වෙන ක්‍රියාපද එතකොට පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ අපි විශේෂයෙන් මතක තියාගන්න වෙනවා ඒක දූල පුතාලා භාවිතයත් එක්ක පුරුදු වෙන කොටසකුත් තියෙනවා මේ කටපාඩමෙන් වගේ පොඩ්ඩක් කාලයක් මතක තියාගන්න වෙන කොටසකුත් තියෙනවා හරි එතකොට මම කලින් කියපු එක එතකොට රූ අකුරෙන් අවසන් වෙන්නේ නැත්තම් ඒක හැම එකක්ම මේ පළවෙනි කාණ්ඩ ක්‍රියාපද බව වෙනවා එතකොට අපි මෙතන මේ කතා කරන පළවෙනි මේක උදාහරණයක් විදිහට එන ක්‍රියාපදය අවු කියන එක අවු කියලා කියන්නේ මිනිස්සුන්ට කියන්නේ නැහැ කියලා මං කිව්වා මොකද මේක ඩික්ෂනරි ෆෝම් එක ඩික්ෂනරි වල භාවිතා කරන විදිය අපි සාමාන්‍යයෙන් මිනිස්සෙට කියනකොට අපි කියන්නේ මස් කියන එක මස් කියන එක එහෙම නැත්නම් දෙස් කියන එක මස් දෙස් කියන පැටර්න් එකකින් අපි කියන්නේ එක්ක ක්‍රියාපදයක් නම් මස් මොනවා හරි දෙයක් වෙනවා හරි ඒ වගේ දෙයක් නම් දෙස් කියන එක මේකේ අතීත කාල තියෙන මස්තා මස්නා මේක කියන්න කියලා ලියන්නේ නමුත් කියවන්නේ අල්ෂාන් මස්තා ඊළඟට දෙස්තා දෙස්තා ත කියලා ලිව්වට මේක තා කියලා ශබ්ද වෙන්නේ තා වෙන්නේ නැහැ ඒකයි මම ත කියලා ලිව්වේ මං කලිනුත් කියලා දෙන දූල පුතාලට වචනයක් ඉවර වෙනකොට ඇදීමක් තියෙනවා පොඩි ඒක දිග ඇදීමක් නෙමෙයි පොඩි ඇදීමක් තියෙනවා ඒක මතක තියාගන්න. හරි. එතකොට අපි මෙතන අව් කියන එක බැල කතා කරා. එතකොට අව් කියනකොට ඒක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. එතකොට ඒක අපි මස් ෆෝම් එකෙන් කියනකොට අයි මස් කියලා කියනවා කියලා කතා කරා. හරි. මම ඊට එහා කතා කරන්නේ නැහැ. එතකොට අපි ආපහු ඒව ඉස්සරහට පොඩ්ඩක් කතා කරන ග්‍රෑමර් වලදී අපි අකුරු දැක්කාම ඉගෙන ගන්න එක නින්දා පොඩි පොඩි වොකැබුලරි එක හදාගෙන යෑමක් කරන්නේ මෙතන. හරි. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස ඉව් ඉව් කියන එක බැලුවොත් එහෙම එතකොට ඊමස් ඉව් කියලා කියන්නේ කියනවා මොනවා හරි දෙයක් කියනවා කියන එක ඉව් ඊමස් කියලා කියනවා අපි ඒකේ මස් ෆෝම් එක දූල පුතාල ඩික්ෂනරි ෆෝම් එකක් දැනගන්න ඕන මස් ෆෝම් එකක් දැනගන්න ඕන මේකේ මස් හැදෙන විදිය අපි ආපහු කතා කරනවා කලින් මම කතා කරලා තිනවා ආපහු පොඩ්ඩක් ආපහු කතා කරනවා ඊළඟට උදාහරණ විදිහට අපි ගත්තේ උවේ උඩ කියන එක මේ අවස්ථාවේදී ඔසර ඔසර කියලා කියන්නේ මේ පිඟාන පිඟාන ඔසරන්න උවේනි ඉචිගෝ අරිමස් ඉචිගෝ කියලා කියන්නේ
ස්ටෝබෙරි අපි ඒ ඉස්සරහට කතා කරනවා ඒක නිසා ඒක දු ගැන හිතන්න අවශ්‍ය නැහැ නමුත් මේක දූල පුතාලා දැනගන්න ඕන උවේ උවේ කියලා කියන්නේ උඩ යම් කිසි දෙයක් උඩ හරි අපි මේ තාම මතක් කිරීමක් කරන්නේ කලින් පන්ති වල අපි කතා කරපු කොටස් ටික අපි බැලුවොත් එහෙම අකුරු අපි ජපන් භාෂාවේ අකුරු බැලුවහම ආ ඊ උ ඒ ඕ වවල්ස් පහයි තියෙන්නේ ඒක ජපන් භාෂාවේ වවල්ස් පහක් තියෙනවා සිංහල භාෂාවේ 10ක් තියෙනවා චීන භාෂාවේ මට මතක විදිහට 20ක් තියෙනවා 15 20ක් වෙන්න ඕන මට මතක 15ක් හෝ 20ක් 20ක් වගේ මට මතක හරි එතකොට ඒක අපි බැලුවොත් එහෙම එතකොට ආ කියන එක ආ කියන එක බැලුවොත් එහෙම අපි ජපාන් වලදී දූල පුතාලා ඉගෙන ගන්නේ අයන්න විතරයි ආ කියලා ඇදෙනකොට කොහොමද ලියන්නේ කියලා බැලුවොත් එහෙම තව අයන්නක් ලියනවා එතකොට අපි තව තව එතකොට අයන්නක් ලිව්වහම එතකොට අපිට ඒක ආ කියලා શબ્ද වෙන්නේ අපි මෙතන අයනු එක අයන්නයි මෙතන තව අයන්නයි අයනු දෙකක් ලියලා තියෙන එතකොට මේක අහා කියලා කියවන්නේ නැහැ මෙහෙම කියන්නේ නැහැ මේක ආ කියලා શબ્ද වෙන්නේ හරි ඊයනු දෙකක් ලිව්වහම ඊ කියලා શબ્ද වෙන්නේ උයනු දෙකක් ලිව්වහම ඌ කියලා ඇදීමක් එක් શબ્ද වෙන්නේ ඌ කියලා මේ කොටස ඊළඟ එක බැලුවොත් එහෙම මේක යන්නයි යන්නයි කියලා මෙහෙම શબ્ද වෙන්නේ නැහැ ඒක ඒ කියලා શબ્ද වෙන්නේ ඒක ගොඩක් වෙලාවට වරද්දන කොටස අපි ඉංග්‍රීසි වලට කියන ඒගෝ කියලා නමුත් ඒගෝ කියලා શબ્ද කරන කට්ටියත් ඉන්නවා ඒක වැරදි ඒගෝ යන්නයි ගොයන්න ඒ කියලා ඇදීමක් වෙන්නේ ඒගෝ එහෙම ඒක ඒ වෙනස ජපන් භාෂාවේ එතකොට ඒ શબ્ද කරන වෙනස හරියට තේරෙනවා එතකොට ඒ කියන්නේ අපි මොනවා මොන මේ ගොඩක් වෙලාවට අපි දකිනවා JLPT එහෙම එක මේ N1 pass Chinese අය එහෙම ප්‍රොනවුන්ස් කරන්න බෑ ඒක නිසා සාමාන්‍ය ගොඩක් වෙලාවට පොරින කෙනෙක් වහම ඉන්ටර්වයුව එකදී සාමාන්‍ය JLPT එක තියුණත් ඊතරම් ලොකුවට ගණන් ගන්න නැහැ මන් දන්න විදිය එතකොට ඒක ගොඩක් වෙලාවට එහෙම ඒ කියන්නේ හරියට ජපන් භාෂාව ඉගෙන ගත්තාම ඒක මේ සහතික කියන එක එතරම් ලොකුවට අදාළ නැහැ ගොඩක් වෙලාවට මම කලින් කිව්වා වගේ මේ චයිනීස් අයට සාමාන්‍ය ගොඩක් අයට JLPT N එක තියෙනවා නමුත් එහෙම ජපන් භාෂාව ප්‍රොනවුන්ස් කරන්න බෑ ඒ වගේම ඒගොල්ලන්ට මේ කතා කරන්නත් බෑ මේ කියන එක එහෙම තේරුම් ගන්නත් අපහසුයි ඒකයි ඒක ඒ වගේ හේතු නිසා මොකද ලංකාවේ කට්ටිය ලංකාවේ අය පොඩි ප්‍රමාණයක් ජපානයේ එහෙම ලොකුවට ලංකාව කට්ටිය නැහැ ගොඩක් අය මේ බිස්නස් එකක් විදිහට කරන මේ ජපන් භාෂාව ලංකාවේ උගන්වනවා නමුත් මේ අපි බැලුවොත් එහෙම ලොකුවට නැහැ මෙතෙක් කල් විදිහට බැලුවත් එහෙම ලොකුවට ජපානයට ආපු එහෙම කොටසක් නැහැ ඒක නිසා දූල පුතාලා හරියට ඉගෙන ගන්න නිකන් අර JLPT පාස් වෙන එහෙම නෙවෙයි ජපන් භාෂාව හරියට ඉගෙන ගන්න. හරි. අපි මෙතන බැලුවොත් එහෙම එතකොට ඒගෝ එහෙම ඉංග්‍රීසි භාෂාව එහෙම ඒ වගේ අවස්ථාවලදී භාවිත වෙන මේක යන්නයි යන්නයි ආවහම ඒ කියලා ඇදීමක් වෙන්නේ. ඒ කියලා ඇදීමක් වෙන්නේ. ඊළඟට උයන්නයි උයන්නයි තියුනහම ඕ කියලා ඇදීමක් වෙන්නේ ඕ ඕ දෙකක් තියුනත් අපි ඕසකා ඕසකා කියන එක එතකොට ඕසකා කියලා මේ ජපානයේ දෙවෙනි මේ නගරේ ප්‍රධාන නගරේ විදිහට කියන්න පුළුවන් එතකොට ඒකත් මේ ඕ දෙකක් තියෙන ඕසකා එතකොට ඒක ඇදීමක් වෙන්නේ හරි ඉංග්‍රීසි වලින් මම හිතන්නේ ඔසකා කියලා ලියන්නේ නමුත් ඕසකා ඕ දෙකක් තියෙනවා හරි මෙතෙන්ට වෙනකම් මොනවා හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවද නෑ සර් ඔව් හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් හරි ඕකේ
hari api ilangata matak karanna bala apuruttu wenne kayanna ka kiyana akura matak karanna bala apuruttu wenne etakota ka kiyana eke step 3 palave tuttak inna hari ka kiyana eke step 3 palaweni step eka me kotasa deweni step eka me kotasa tungweni step eka me kotasa kayanna ka kiyana eka hari api ilangata giyot ehema kiyanna ki kiyana akura etakota baluwoth ehema step etakota hatarak tiyenawa palaweni step eka deweni step eka tungweni step eka hatareweni step eka step hatarai kiyanna ki kiyana akura hari api ilangata giyot ehema ku kiyana akura eka step ekai මං කලිනුත් කිව්වා එල් අකුරක් මේ පොඩ්ඩක් ඒක ආනත කරා වගේ එල් අකුරක් කූ කියන අකුර එල් අකුරක් ආනත කරා වගේ කූ කියන එක ඊළඟට අපි බැලුවොත් එහෙම කේ කියන එක ස්ටෙප් 3යි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක කේ කියන අකුර step 3 k ඊළඟට අපි බැලුවොත් එහෙම කෝ කියන අකුර කොයන්න පළවෙනි step එක දෙවෙනි step එක කෝ කියන අකුර කොයන්න මෙතෙන්ට වෙනකන් අපි අකුරු 10ක් ඉගෙනගෙන තියෙනවා ජපාන් භාෂාවේ අකුරු 46ක් තියෙනවා 46න් 10ක් අපි කතා කරලා දිනු දැන්ට අකුරු ඉක්මනට ඉවර කරනවා කියන එක නෙවෙයි දූල පුතාලට අකුරු කියවන්න පුළුවන් වෙන්න ලියන්න පුළුවන් වෙන එක වැදගත්. අපි ඕනම දෙයක් නිකන් අර සහති මේ මොකක් හරි මේ විදියට ඉවර කරන්න කියන එක නෙවෙයි. ඒක කොච්චර පුළුවන් වෙනවද කියන එකයි වැදගත් වෙන්නේ. ඒක නිසා හොඳට ඒක ලියලා පුරුදු වෙන්න ඒක. හරි. අපි මේ මේ කොට මේ කොටස් ටික ඉවර වෙනකොට දූල පුතාලට අකුරු ලියන්න බැරි නම් කියවන්න බැරි නම් ඒක තේරුමක් නැහැ. හරි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා අපි කලින් කතා කරා වගේ එතකොට ඇදීමේ අකුරු ඇදෙන ආකාරය එතකොට අයන්නට පිටිපස්සෙන් අයන්නක් තියෙනවනම් අපි ඒක කා කියලා ශබ්ද කරන්නේ අපි ඒක ඉස්සරහට උදාහරණ කතා කරනවා එතකොට ඔකාසං අම්මා අම්මට කියනකොට ඔකාසං එතකොට ඒකේ කා එකට පිටිපස්සේ අයන්නක් එනවා එතකොට ඒ කා කියලා ඇදෙනවා හරි එහෙම කා කියන්නයි අයන්නයි තියුනොත් කා කියන්නයි යන්නයි තියුනොත් එහෙම කී ඒක දූල පුතාල ලිව්වොත් එහෙම කේ ඉංග්‍රීසියෙන් ලිව්වම මේක බොහොම පැහැදිලි ඒ දෙකක් තියෙනවනම් කී ඊ දෙකක් තියෙනවනම් කු ඌ දෙකක් තියෙනවනම් මේ ඇදීම සිද්ධ වෙනවා හරිද හරි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේක කේසත්සු කන් කියලා කියනවා පොලිසියට මෙතන මේ කේ කියලා එතකොට මේක ඊ කියන එක ශබ්ද වෙන්නේ නැහැ මේකත් අපි බැලුවොත් එහෙම ඊ එකයි අයි එකයි මේක ඇදීමක් වෙනවා කියලා අපි කලින් කතා කරලා තියෙනවා ඒක නිසා කේ මේක කේ කියලා ඇදීමක් සිද්ධ වෙනවා යන්න සවුන්ඩ් ශබ්ද වෙන්නේ නැහැ ඒක වරද්ද ගන්න එපා මේක ඊටාම වැරදගත් කොටසක් මේක වරදින ගොඩක් වෙලාවට මේ කොටස වරද්දන කට්ටිය ගොඩක් වෙලාවට ඉන්නවා මේ මේ කොටස හරි මේක මතක තියාගන්න ඇදීමක් වෙන්නේ හොයන්නයි උයන්නයි තියෙනකොට ඇදීමක් වෙන්නේ කෝ කෝ කියලා ඇදීමක් වෙන්නේ කෝකෝ අපි හයි ස්කූල් එකට කියන්නේ කෝකෝ එතකොට ඒකෙදි කෝ කියලා කියන්නේ ඇදීමක් වෙන්නේ. හරි. ඊළඟට කොයන්නයි ඔයන්නයි තියෙනකොට එතකොට ඒක ඇදීමක් වෙන කෝ දෙකම එකයි එතකොට එකම විදිහට ඇදෙන්නේ කෝ. හරි. අපි උදාහරණ ටික අන්තිමට කතා කරමින් හිටියේ එතකොට අපි මෙතන උදාහරණ ටික කතා කරමින් හිටිය අපිට එකක් විතර කතා කරන්න පුළුවන් වුණේ ඒක පිටුව. අපි බැලුවොත් එහෙම උදාහරණ අක අක කියලා කියනවා රතු අක අක කියලා කියනවා රතු
අකයි කියලා මේකත් කලින් විදියට මේක විශේෂණ පදයක් විදියට නාම විශේෂණ පදයක් විදියට බැලුවහම අකයි අකයි කියන්නේ රතු පාටයි රතු කියලා කියන්නේ මේක රතු පාට කියන එක. එතකොට මේ අකයි කියලා කියන්නේ රතු පාටයි ඊ කියන එක. එතකොට විශේෂණ පදයක්. හරි. අපි තව උදාහරණ කතා කරා. යම් කිසි දෙයක් හිස් කියන එක. හිස් කියන එක එතකොට අපි අකි අකි කියලා කියනවා. අකිකන් කියලා කියන ගොඩක් වෙලාවට කෑන් කන් කියලා කියන්නේ කෑන් එක කියන එක. එතකොට මොනවා හරි ජූස් එහෙම හරි බීලා ඒක හිස් කෑන් එක කියන එක. අකිකන් අකිබින් එහෙම ඒක අකි කියලා කියන්නේ හිස් කියන එක එක. තව එකක් තියෙනවා සරත් කාලේ. සරත් කාලේ කියන්නේ අපි සාමාන්‍ය කාලේ කිව්වම දූල පුතාලට එතරම් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. සාමාන්‍ය වසන්ත කාලේ තමයි මල් පිපෙන්නේ. ඊළඟට ඊළඟ ඊට පස්සේ මේ රස්නි කාලේ ගිම්හාන කාලේ වෙන්න ඕන සිංහලෙන් කියන්නේ. එතකොට ඊට පස්සේ එන්නේ සරත් කාලේ. සරත් කාලේ වෙනකොට සීතලට ඔරොත්තු දෙන්න ගස්වල කොළ හැලෙනවා. මොකද ජලය දූල පුතාල විද්‍යාවෙදි ඉගෙනගෙන ඇති මං හිතන්නේ වාතයේ ආර්ද්‍රතාවය අඩු වෙනකොට මේ ගස්වල කොළ වලින් ජල වාෂ්ප පිට වෙනවා. එතකොට ගස්වලට පවතින බැහැ. එතකොට ඒක නිසා මොකද ආර්ද්‍රතාවය හීතල කාලෙට සාමාන්‍ය පොඩි ගානකට කියන්නේ සාමාන්‍ය දූල පුතාල දන්න විදිහට ආර්ද්‍රතාවය 75ක් විතර ලංකාවේ තියෙනවා. මේක මිගි මහාන කාලේ එතකොට මේ වගේ ආර්ද්‍රතාවයක් තියෙන්නේ. නමුත් මේක ටික අඩු වෙනවා. එතකොට සාමාන්‍ය 10කට වඩා අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ සීත කාලෙදී. මේක ගිම්හාන කාලේ. එතකොට මේ වගේ ගානක් එනකොට ගස්වලින් වතුර පිට වෙලා ගහ මැරෙන්න බලනවා. ඒක නිසා ගස්වල කොළ ටික හැලෙනවා. හැලෙනකොට මෙහෙම රතු පාට වෙලා හැලිලා යන්නේ. ගස්වල මේ කඳ විතරයි ඉතුරු වෙන්නේ. හැම ගහකම නෙවෙයි. මොකද විද්‍යාවේ දූල පුතාල ඉගෙන ගන්නවා ඒක ගැන. සමහර ගස්වල තියෙන විටි ඉස්තර වගේ පොතුවල මේ කොළවල ජලයේ වාෂ්ප වෙන්නේ නැති වෙන්නේ. ඒ ගස්වලට අදාළ නැහැ මේක. හරි. එතකොට මේක එතකොට රතු පාට ලස්සන ඇතරම මේව රතු පාට වෙලා ගස්වල කොළ ඊට පස්සේ වැටිලා යනවා. හරි. ඒක සරත් කාලේ. ඊළඟට අපි බැලුවොත් එහෙම එතකොට මේ ඔව් කියන්න මොන හරි අහන්න ඕන. හරි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අකු. අකු කියලා කියනවා මේක දෙයක් හිස් කරනවා. මේකත් එක සම්බන්ධයි. මේක නාම පදයක් වෙලා තියෙන්නේ. මේ හිස් කියන එක. එතකොට මේකෙදි මේ හිස් කරනවා ක්‍රියාපදය අකු. අකු කියලා කියන්නේ දූල පුතාල මතක ඇති කලින් අවස්ථාවේදී රූ අකුරෙන් අවසන් වෙන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන් පළවෙනි කාණ්ඩය කියලා කතා කරා. ඒකයි DH කියලා දාන්නේ ඩික්ෂනරි ෆෝම් එකේ පළවෙනි කාණ්ඩය. හරි. එතකොට හිස් කරනවා කියන එක තමයි අකු. ඒකේ මස් ෆෝම් එක අකිමස්. අකිමස්. ඒක මතක තියාගන්න දූල පුතාල කාට හරි කියනකොට මේ මස් ෆෝම් එකකින් අපි කතා කරන්නේ මස් කියන එකේ. මෙතන මස්. හරි. අකිමස්. මේකෙදි තව එකක් තියෙනවා ජනේලය දොරක් කියන එක අරිනව කියන එක. මේකෙදි මේ අවස්ථාවේදී එතකොට අරිනව කියලා කියන්නේ මෙහෙම පැත්තට ස්ලයිඩ් කරලා අරින දෙයකට තමයි මෙතන මේ අකිමස් කියලා කියන්නේ. මේකට කියන්නේ හිරකු කියලා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා හිරකු. හිරකු කියන්නේ මෙහෙම අරිනව කියන එක. දොරක් එහෙම ඇදලා අරිනව කියන එක. මේක අකු කියලා දක්වන. හරි. අපි ඊළඟ කොටසත් බැලුවොත් එහෙම එතකොට අපි මේ කොටස කලින් කතා කරලා තියෙන හින්දා අපි ඊළඟ ඉක්මනට ඊටු ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉකා. ඉකා කියලා කියනවා දැල්ලා. දැල්ලට කියනවා ඉකා කියලා. ඊළඟට ඉකි. ඉකි කියලා කියනවා ඉකියොසුරු. සු එහෙම නැ එහෙම කියම අපි කතා කරන සුයිමස්. ඉතින් හුස්ම ගන්නවා කියන එක. හරි. එතකොට ඉකි. ඉකි කියලා කියනවා එතකොට හුස්ම. ඉකි. ඉකි මොනෝ කියනවා අපි
කන තියෙන දේවලට ඉකිමොනෝ කියලා කියනවා. ඒක ඉස්සරහට අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉකිමොනෝ. ඉකි කියලා කියන්නේ හුස්ම. ඊළඟට ඉකු ගොඩක් වෙලාවට භාවිතා වෙන ක්‍රියාපදයක්. එතකොට ඉකු ඉකු කියලා කියන්නේ යනවා. ඉකු පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක්. අපි මෙතනදී පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කලින් කතා කරලා තියෙනවා මේ ක්‍රියාපදවල මේ අන්තිමට තියෙන හැමනිතරෙම ඌ කියන කාණ්ඩෙට අයිති මේ අකුර කියලා. උයන්න කුයන්න ඊළඟට අපි ඉස්සරහට ඉගෙන ගන්නවා සුයන්න එහෙම ඒ වගේ. හැම එකම ඌ කියන අකුරෙන් අවසන් වෙලා තියෙන ක්‍රියාපද. මේ වච අකුරු සමාවෙ. ඌ කියන අකුරෙන් මේ අවසන් වෙන්නේ මේ හැම එකක්ම. එතකොට මේක අපි මස් ෆෝම් එකට පරිවර්තනය කරනකොට පළවෙනි කාණ්ඩේ නම් අපි මේක ඊ ෆෝම් එකේ තියෙන අකුරට වෙනස් කරනවා. ඌ අකුර නම් ඊ අකුර. කූ අකුර නම් මේක කී අකුර. සූ අකුර නම් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට සී අකුර. සී අකුර සමා වෙන. සී අකුර. හනසිමස්සයි. එතකොට මේක අපි ඒ අකුරට මාරු කරන්න ඕන. එතකොට මෙතන ඉකු ඉකු කියලා එක කූ අකුර තියෙන්නේ. කූ අකුර හින්දා අපි මේක ඒ පේලියේ තියෙන ඊ අකුර තියෙන අකුර ඒ කියන්නේ කී අකුර කී අකුරට මාරු වෙලා ඊට පස්සේ මස් එක්ක අහු වෙනවා. ඒක නිසා ඉකු කියන එක ඉකි මස් වෙනවා. හරි. ඒක දූල පුතාල. එතකොට මේක හිමීට මෙතන අපි කතා කරේ. එතකොට මේ පළවෙනි කාණ්ඩේ මේ අපි කතා කර අකුරු IUAO කකිකුකෙකු කියන අකුරු ටික විතර කතා කරේ 10. ඒකෙදි එතකොට මේ ටික මේ දෙක දූල පුතාලට එතකොට මතක තියෙන්න ඕන. මස් ෆෝම් එකට හදනකොට ඌ අකුර තියෙන ක්‍රියාපදයක් නම් ඊ අකුරට වෙනස් වෙනවා. කූ අකුර තියෙන මේ මේ ක්‍රියාපදයේ අකුර අන්තිමට කූ අකුර නම් තියෙන එක කී අකුරට වෙනස් වෙලා මස් එක්ක අහු වෙනවා. එහෙම. එතකොට ඉකි මස්. එහෙම. හරිද තේරෙනවද? තේරෙනවා. හරි ඕකේ. මේ කොටස අපි ඉස්සරහට කතා කරනවා ග්‍රැමර් වලදී. නමුත් මම කලින් කියවලා තියෙනවා දූල පුතාලට ඒක ඒ ඉස්සරහට ඒ පහසුවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය මේකෙදි හිමීට හදනවා. ඒකයි. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ උදාහරණ විදියට ඉකේ ඉකේ කියලා කියනවා පොකුණ ඉකේ. ඉකේ කියලා කියනවා පොකුණ පොකුණට ඉකේ කියලා කියන්නේ. ඊළඟට උකි උකි සාමාන්‍ය ලංකාවේ තියෙන උකි උකි તો කංකි. එතකොට උකි කියලා කියන්නේ වහින කාලේ. උකි කංකි කියලා කියන්නේ පායන කාලේ. උකිත කංකි තමයි ලංකාවේ තියෙන්නේ. හරි. ඒක දූල පුතාල මේ වැහි කාලේ කියන එක ඒක මතක තියාගන්න උකි. මේකෙදි මේ කියන්න කියන එක මෙතන පොඩි මේ දූල පුතාලට පේන ඇති වෙනස් ඉදේ ලියවලා තියෙන. නමුත් මේක මේ කලින් දූල පුතාල ඉගෙන අත් කියන්න මේ ෆොන්ට් එක අනුව මේව මෙහෙම ලියවෙන්නේ. ඒක ලොකුවට හිතන්න එපා. නමුත් දූල පුතාල කාලෙකදී ලියනකොට මෙහෙම ලියන අවස්ථා තියෙනවා. මොකද ඉක්මනට ලියන්න පුළුවන් වැල් අකුරු වගේ. නමුත් මේ විදියට ලියන්න එතකොට ඒක මම මෙතන විශේෂයෙන් කිව්වේ එක අනිත් අකුරුත් එහෙම මෙතන ඒ කියන්නේ ලේසියට ලියන්න පුළුවන් වෙන ඒව තමයි එහෙම ලියලා තියෙන්නේ. නමුත් ඒක දූල පුතාල හරියට ඒක ඉගෙනගත්තු මුල් අකුරේ මුල් අවස්ථාවේදී ඉගෙනගත්තු අකුර භාවිතා කරන්න. උකි කියලා කියනවා වැහි කාලෙට. ඊළඟට උක්කු උක්කු කියලා කියනවා පාවෙනව කියන එක. මොනව හරි උකිමස්. අපි කලින් කතා කර කුයන්න නම් ඒකේ ඊ අකුර තියෙන එක කියන්න. ඊට පස්සේ මස් එනවා. මේක මස් කියන එක. අපි තාම අකුරු ඉගෙනගෙන නැහැ. මස් කියන එක මේක මස්. මේක එතකොට උකිමස්. මේක මස් කියලා ශබ්ද වෙන්නේ. මේකට අපි කියන උකිමස් පාවෙනවා. එතෙන්ට වෙනකන් හරිද දූල පුතාලා? හරි සර්. ඔව් තේරෙන්නේ නැති කොටස් තියනවාද කාට හරි? හරි ඕකේ. හරි අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එකි එකි කියලා කියනවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකට කියනවා එකි කියලා. මෙතන මේ දක්වලා තියෙන ස්ටේෂන් එකක්. එතකොට මේක එතකොට අපි එකි කියලා කියනවා.
ජපානේ මේ කෝච්චි බැලුවහම එතකොට සාමාන්‍යයෙන් අපිට මේක තෝකයිදු ලයින් හරි ඒ වගේ මොකක් හරි වෙන්න ඕනේ. එතකොට එහෙම අපිට අඳුන ගන්න පුළුවන් මේකේ මේ ඉරේ මේක තැඹිලි පාටයි කොළ පාටයි ඉර තියෙන්නේ මේක. එතකොට ඒක ඒ ලයින් එක අපිට අඳුර ගන්න පුළුවන් ඉගේ මොකද්ද ලයින් එක කියලා. ලයින් එක කිව්වේ මේක ඒක ඒ කියන්නේ පැත්තට අනුව ඒ කියන්නේ යන මේ ට්‍රේන් ලයින් එක මේ වෙන වෙන නම් වලින් හඳුන්වන්නේ. ඒක ලංකාවේ අපි බැලුවොත් එහෙම කෝච්චි උඩ රට මැණිකේ හරි සමුද්‍ර දේවි හරි එහෙම යාල දේවි හරි එහෙම කෝච්චි අඳුන්වන්නේ. නමුත් ජපානේ ඒ ලයින් එකටම කියන්නේ ඒ නම. කෝච්චියකට නෙවෙයි කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි යාල දේවි කිව්වම මේ ලයින් එකටම යාල දේවි කියන්නේ. ඒ කියන හැම කෝච්චියටම කියන්නේ යාල දේවි කියලා. එහෙම. ලංකාවේ උදාහරණයක් කිව්වොත්. හරි. ඊළඟට අපි කතා කරන මේ වචනේ ඔකු. ඔකු කියලා කියන්නේ කෝටි 10. ඔකු. ජපානේ සල්ලි වල එතකොට මේ තියෙන ලොකුම කොලය 10,000. මන් කියලා කියනවා මේකට 10,000. මේක මන් කියලා කියනවා සමහර. මන්. මන් කියලා කියන්නේ 10,000ට. ලොකුම කොලය 10,000. එතකොට ඔකු කියලා කියන්නේ කෝටි 10. කෝටි 10ට ඔකු කියලා කියන්නේ. 10,000ව 10,000. මේක 10,000 වැඩි කිරීම 10,000ට තමයි ඔකු කියලා කියන්නේ. ඔකු මේ කෝටි 10. හරි ඔකු. හරි අපි ඊළඟට බැලුවොත් එහෙම ඔකු ඔකු කියලා කියන තව එක ක්‍රියාපදයක් තියෙනවා. ඒකෙදිත් එතකොට තියෙනවා කියන්නේ මොනවා හරි දෙයක් ගෙනහිලා තියෙනවා. ඔකිමස් තියෙනවා මොනවා හරි දෙයක්. මොනවා හරි භාණ්ඩයක් හරි මොනවා හරි ගිහිල්ලා තියෙනවා කියන එක. මේකෙදි දූල පුතාලට මේක මේ බලන්න පුළුවන්. එතකොට කුයන්නේ අවසන් වෙන ක්‍රියාපදයක්. කුයන්නේ අවසන් වෙනෝ නම් කූ කියන එකේ එතකොට ඊලා ඒ පොලිමේ තියෙන ඊ අකුරෙන් අවසන් වෙන එක කී කියන එක. එතකොට කූ වෙනුවට කී එනවා ඊට පස්සේ මොකද වෙන්නේ මස් කියන එක වෙනවා. එතකොට ඔකිමස් කියලා අපි කියනවා දෙයක් තියෙනවට ඔකිමස්. හරිද? තේරෙනවද දූල පුතාලට එතනට වෙනකන්? ඔව් සර්. ඔව්. තේරෙන්නේ දූල පුතාල ඉන්නවද පොඩ්ඩක්? හරි. ඔව්. පොඩ්ඩක් මේ වේගෙන් මම මේ කරගෙන යනවා. නමුත් මේ තේරෙන්නේ නැත්නම් තේරුමක් නැහැ. ඒක නිසා දූල පුතාලට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් කියන්න. එතකොට අපි ඒක කතා කරන්න පුළුවන්. අපි පොඩි කාලෙකදී එහෙම මේ ටිකක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන හින්දා ටිකක් වේගෙන් කතා කරන්න වෙනවා. හරි. අපි බැලුවොත් එහෙම කා. කා කියලා කියන්නේ මදුරුවා. කා කියලා කියනවා මදුරුවට කා. කා. කා කියලා කියනවා මදුරුවා. ක නෙවෙයි. ඒක මතක තියාගන්න. මෙහෙම අකුරු ලිව්වහම දූල පුතාල ඒක වරද්ද ගන්න එපා. කා. කා කියලා කියනවා මදුරුවා. ඊළඟට කයි කියලා කියනවා බෙල්ලෝ. බෙල්ලොන්ට කියනවා කයි. මේ කනවා මේ සාමාන්‍ය ජපානේ. කයි. කයි කියලා කියනවා බෙල්ලෝ. කයිගරා කියලා කියනවා සිප්පි කටු. කයි කියලත් කියනවා සිප්පි කටු වලටත් මේ කයිගරා කියලත් කියනවා සිප්පි කටු. ඒක අපි ඉස්සරහට දක්වනවා. හරි. ඊළඟට කව්. කව් කියලා කියනවා මිලට ගන්නවා. යම් කිසි දෙයක් මිලට ගන්නවා කව්. කව් කියලා ඒක ඩික්ෂනරි ෆෝම් එකේ පළවෙනි කාණ්ඩේ. මොකද ඌ අකුරෙන් අවසන් වෙන්නේ. ඒකෙදි අපි කලින් කතා කරේ එතකොට නීතිය බැලුවොත් එහෙම ඌ අකුරෙන් අවසන් වෙනෝ නම් ඒකේ ඊ අකුර තියෙන්නේ ඊ කියන එක. එහෙනම් ඌ අකුරෙන් එතකොට කව් කියන එකේ ඌ අකුර ඉවත් වෙලා ඒකට ඊයන් නැවිලා ඒකට එකතු වෙනවා මස් කියන එක. එතකොට කයි මස් කියලා තමයි මිලට ගන්නවට කියන්නේ අපි. කයි මස්. හරි. අපි ඊළඟට බැලුවොත් එහෙම ඊළඟ උදාහරණේ කාව්. කාව් කියලා කියන්නේ මූණ. කාව් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේ
සබන් හරි ඒ වගේ එක එක දේවල් හදන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. තාව් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ තියෙන්නේ තාව් කියලා තියෙනවා. හරි. ඊළඟට කී කියලා කියනවා ගසට කී. කී කියලා කියනවා ගසට. ඊළඟට කිකු කිකු කියලා කියනවා අහනවටත් කියනවා තව මලකටත් කියනවා අපි ඉස්සරහට ඒක පෙන්නනවා මම ඊළඟ පිටුවේදී කිකු කියලා කියනවා අහනවා මේකෙදිත් අපි කලින් කතා කර නීතිය බැලුවොත් එහෙම කුයන්න තියෙන එකේ ඉස්සරහ තියෙන එතකොට කී කියන අකුර තියෙන්නේ ඊ අකුරේ එතකොට කූ වෙනුවට කී අකුර එකතු වෙලා ඒකට මස් කියන එක එකතු වෙනවා කියන එක එතකොට කිකි මස් කිකිමස් කියලා කියන්නේ අහනවා කියන එක. අහනවා. අපි මොනවා හරි දෙයක් අහන් ඉන්නවා. කිකිමස්. රේඩියකට කරේ මේ ටීවී එකට කරේ කියන දෙයක් අහන් ඉන්නවා. කිකිමස්. අහනවා. හරිද මෙතෙන්ට වෙනකන්? හරි සර්. හරි සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම කිකු කිකු කියලා කියලා මල් වර්ගයක් තියෙනවා මම මේ මල්ට කියන සිංහල නම දන්නේ නැහැ දූල පුතාල සමහරලාට දන්නවයි සමහරලාට මම මෙතන ප්‍රශ්නාර්ථයක් මේකයි මේන මල්ට කියන සිංහල නම මන් දන්නේ නැහැ නමුත් කිකු කියලා කියන්නේ ජපන් භාෂාවේ අපුරු මොකද පුතා අපුරු කපුරු මලද මන් දන්නේ නැහැ ඒක මේ නමුත් මේ මේ මල කපුරු මල මේ කියලා මට හරියට මතක මේ කියන්න බෑ මන් දන්නේ නැහැ හරි කපුරු මල වෙන්නේ ම කපුරු මල දැක්කලා තියෙන නමුත් කපුරු මල සුදු පාට විතරයි හරි මේක මේ මේ වගේ මලක් ඒ කියන්නේ අපි හැම එකම සිංහල භාෂාවට පරිවර්තනය කරන්න අවශ්‍ය නැහැ ඒක හින්දා මම මේක ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ නමුත් මේ මලට කියන්නේ කිකු කියලා ගොඩක් වෙලාවට ජපානයේ මේ ලදරු පාසල් මේ පාසල් ලදරු පාසල් කියන්නේ මේ ඉස්කෝල නෙවෙයි මේ 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 කින්ඩර් ගාර්ඩන් වගේ වයි ඒවයි ගෲප් වලට නම් දාන්නේ මේ මල් වල නම් ඒක නිසා කිකු ගුමි කියලා කිකු කිකු කියන ගෲප් ඉන්නවා කිකු කියන එක ගොඩක් වෙලාවට අහන්න හම්බ වෙන නම කිකු චූරිප් කිකු එහෙම නම් දාන්නේ ඒවා හරි අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට කිකි කිකි කියලා කියනවා යාන්ත්‍ර වලට ටීවී එක හරි මොනවා හරි එතකොට කොම්පියුටර් හරි ওই සේරටම අපි කියන්නේ කිකි කියලා යාන්ත්‍ර යාන්ත්‍ර කිකි ඊළඟට අපි බැලුවොත් එහෙම කකු කකු කියලා කියනවා මෙතන මම ලියනවා විතරයි තියෙන්නේ අඳිනවා කියන එකත් වෙනවා ලියනවා එහෙම නැත්නම් අඳිනවා කකු කියලා කියන්නේ ලියනවා එහෙම නැත්නම් චිත්‍ර එහෙම අඳිනවා කංජි දෙකක් නමුත් මේ හිරගනා එකයි කකු කියන එකේ කංජිය ලියනවා කියන එකේ කංජියයි අඳිනවා කියන එකේ කංජියයි දෙකක් නමුත් මේ හිරගනා වලදී කකු දෙකම කකු කකු ලියනවා එහෙම නැත්නම් චිත්‍රයක් එහෙම අඳිනවා අඳිනවා කිව්වහම ඇඳුම් අඳිනව නෙවෙයි චිත්‍ර අඳිනවා චිත්‍රයක් එහෙම අඳිනවා හරිද චිත්‍ර එතකොට මේකෙදිත් අපි කලින් කතා කර නීතිය බැලුවාම කුයන්න කුයන්න තියෙන එක එතකොට ඉස්සරහා තියෙන ඊ අකුරට අදාළ වෙන එක කියන්න එතකොට මේක කකිමස් වෙනවා කියන්නයි මස් එකයි මෙතෙන්ට කා එනවා කකිමස් කකිමස් ලියනවා එහෙම නැත්නම් අඳිනවා හරිද හරි සර් හරි අපි ඊළඟ කොටස මේ කතා කරන්න බලාපොරොත්තු වෙන එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට දේශගුණයට කියන්නේ කිකෝ කියලා දේශගුණය කිකෝ මේකෙදි දූල පුතාලට මෙතන කොව් නෙවෙයි මං කලින් ඒකින්ද මුලින්ම කියලා තියෙනවා මේක මේකෙදි කෝ වෙනවා කියන එක මතක ඇති මතකද ඔව් කොයන්නයි උයන්නයි තියෙන එක නිසා කෝ වෙනවා ඒක නිසා කිකෝ කිකෝ කියලා කියන්නේ දේශගුණය තින්කි කියලා කියනවා කාලගුණයට තින්කි
ඒක අපි ඉස්සරහට කතා කරන ඒ අකුරු එන කාලෙට ඊළඟට මේකෙදිත් කූකි මේකේ කූ වෙනවා මේකෙදිත් කුයන්න කූ වෙනවා මොකද උයන්නක් තියෙන නිසා කුයන්නයි උයන්නයි ඌ දෙකක් එනවා අන්තිම ඒ කියන්නේ මේක කූ වෙනවා කූකි කූකි කියලා කියනවා වාතයට වාතයට කියනවා කූකි වාතය කූකි අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට ඊළඟ එක කොකෝ කොකෝ කියන එක බහුලව භාවිතා වෙන දෙයක් තමයි මෙතන එතකොට කොකෝ කියලා කියන්නේ මෙතන අපි ඉස්සරහට කතා කරන කොකෝ සොකෝ අසකෝ එහෙම එතකොට ඒක දූල පුතාලට තාම මේ සයන්න කාණ්ඩ ඉගෙනගෙන නැහැ අපි ඒක නිසා මෙතන කතා කරන්නේ අපි ඊට පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොකෝ කියලා කියනවා මෙතන කොකෝ මෙතෙන්ට වෙනකන් හරිද? හරි සර්. හරි සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තේරෙන දුල පුතාලා ඉන්නවනම් මේ Google Classroom එකේ මේ වීඩියෝ එක දානවා. එහෙම data ප්‍රශ්න තියෙනවා නම් YouTube එකෙන් බලන්න පුළුවන්. දෙකින් කැමති එකකින් බලන්න. හරි. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගා කියන අකුර. ජපන් භාෂාවේදී ගා කියන එක වෙනම අකුරක් විදියට ගණන් ගන්නේ නැහැ මම අකුරු 46ක් තියුවා එකුවා ඒකේ මේ කා කියන අකුරට තෙන්තෙන් කියන එකක් මෙහෙම උඩට කෑලි දෙකක් දාලා ගා හදන්නේ ඒක නිසා මේක වෙනම අකුරක් විදියට ගණන් ගන්නේ නැහැ මම 6 කියන එක මේ තරුවක් දාලා තියෙන්නේ ඒකයි අපි අකුරු 10ක් කලින් ඉගෙන ගත්තා ඒ අකුරු 10ට මේකත් අන්තර්ගත වෙනවා කා කියන එක කා කියන අකුරේ වෙනස් ක්‍රමයක් තමයි ගා කියන එක ඒක නිසා ඒක වෙන අකුරක් විදියට ගණන් ගන්න බෑ අපිට හරි එතකොට අපි කා කියන අකුර මම ආපහු පාරක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ගා කියන අකුර ලියන්න බලාපොරොත්තු වෙනවා හරි කා කියන අකුර අපි බැලුවොත් එහෙම එතකොට ස්ටෙප් එතකොට තුනක් තියෙනවා පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක තුන්වෙනි ස්ටෙප් එක මේක කා කියන අකුර ආපහු බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක තුන්වෙනි ස්ටෙප් එක මේක හයන්න තා කියන අකුර අපි ගා කියන අකුර කොහොමද ලියන්නේ කියලා බැලුවාම ඉස්සෙල්ල අපි ලියන්න ඕන කා කියන අකුර හයන්න අපි බැලුවොත් එහෙම කා කියන අකුර ලියන ස්ටෙප් 3යි තියුනේ පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක කා කියන අකුර ලිව්වා ඒකට උඩට තෙන් තෙන් දානෝ ගා කියලා ඉන්නේ එතකොට ස්ටෙප් 2යි එතකොට සේරම ස්ටෙප් 5යි ගා කියන ගයන්න කියන අකුර ආපහු බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක ස්ටෙප් 5යි ගා කියන අකුර ගයන්න කියන අකුර අපි ලිව්වේ උඩට තෙන් තෙන් එන එක තමයි වෙනසකට තියෙන්නේ හරිද දූල පුතාලා මෙතෙන්ට වෙනකන් හරි සර් හරි අපි ඊළඟ අකුරට යන්න බලාපොරොත්තු වෙන එතකොට අපි ඊළඟ අකුර බැලුවොත් එහෙම කී කියන අකුර අපි ඊළඟට කතා කරන්න එතකොට ඒකේ අපි කතා කරපු අකුරු ඒක නිසා ඉක්මනට කතා කරන්න බලාපොරොත්තු වෙනවා කී කියන එක උඩට තෙන් තෙන් දැම්මහම ගියන්න අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක කී කියන අකුර පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක කී කියන අකුර අපි ගී කියන අකුර ලියන්න ඉස්සෙල්ල කී කියන අකුර ලියලා ඒක උඩට තෙන් තෙන් දානවා පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක
පස්වෙනි ස්ටෙප් එක හයවෙනි ස්ටෙප් එක ස්ටෙප් 6යි ගී කියන අකුරු ආපහු බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක හයවෙනි ස්ටෙප් එක ගී ගී කියන අකුරු අපි ලිව්වේ හරිද දූල පුතා ලෙතෙන්ද වෙනකම් හරි සර් හරි පොඩ්ඩක් අපහසු දූල පුතාලත් ඉන්න පුළුවන් හිමිහිට ඒක පොඩ්ඩක් එක්ක වීඩියෝ එක ආපහු බලලා හරි එහෙම නැත්නම් මේකේ PDF එක මම මේ PDF නේ ෆොටෝ එකක් දාලා තියෙන PDF එක දාලා නැහැ ෆොටෝ එකක් දාලා තියෙන්නේ ඒක ෆොටෝ ටික මේ බලන්න පුළුවන් දූල පුතාලට Google Classroom එකේ class work කියන එකේ class work කියන එකේ තියෙනවා ඒකේ වීඩියෝ ටිකක් තියෙනවා මේකේ මේ නෝට් එකක් තියෙනවා හරි අපි ඊළඟ අකුර විදියට බලන්න කතා කරන්නේ කුයන්න කූ කියන එක එක ස්ටෙප් එකයි එක ස්ටෙප් එකයි අපි කලින් කතා කරේ එල් අකුර පොඩ්ඩක් ආනත මේ හැඩි මේ කරකැවුවා වගේ පොඩ්ඩක් එල් අකුර ස්ටෙප් එකයි එතකොට මෙහෙම එල් අකුර මේ පොඩ්ඩක් කරකැවුව අවස්ථාවකට සමානයි අපිට කූ කියන අකුර ලියන්න එතකොට කූ කියන අකුරට උඩට තෙන් තෙන් දැම්මහම ගූ කියන අකුර ගුයන්න කියන අකුර අපිට ලැබෙනවා. අපි ඒක ලිව්වොත් එහෙම මුලින්ම අපි ලියන්නේ කූ කියන අකුර ලියන්නේ. ඒකට උඩට තෙන් තෙන් දානවා. එතකොට අපිට ලැබෙන්නේ ගූ කියන අකුර. අපි වැළුවොත් එහෙම එතකොට කූ කියන අකුර ඒක උඩට තෙන් තෙන් දැම්මහම ගූ කියන අකුර අපිට ලැබෙන්නේ. හරිද දූල පුතාලා ඒකත්? හරි සර්. හරි. අපි ඊළඟ අකුරට ගියොත් එහෙම කේ කියන අකුර අපි ඉස්සෙල්ල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මතක් කරන්න ස්ටෙප් 3යි. එතකොට මේක කේ කියන අකුර යන්න නැහැ කේ කියන අකුර අපි ආපහු බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක කේ කියන අකුර කේ කියන අකුරට තෙන් තෙන් දැම්මහම ගේ කියන අකුර අපිට ලැබෙනවා අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක ස්ටෙප් 5යි ගේ කියන අකුර අපි ආපහු බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක ස්ටෙප් 5යි ගේ කියන අකුර ඒකත් හරිද දූල පුතාලා හරි හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කෝ කියන අකුර අපි කතා කරන්නේ අපි අද කතා කරන අන්තිම අකුර එතකොට මේ අපි තව මේක ඇදීම අකුර තියෙනවා මේ අපි අකුරක් විදිහට කතා කරන අන්තිම අකුර කෝ කියන අකුර එතකොට බැලුවොත් එහෙම ස්ටෙප් 2යි කෝ කියන අකුර පළවෙනි ස්ටෙප් එක පුතා මයික් එක ඕෆ් කරගන්න පුළුවන්ද පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක කෝ කියන අකුර අපි ආපහු බැලුවොත් එහෙම කෝ කියන අකුර ස්ටෙප් 2යි ඒක උඩට තෙන් තෙන් දැම්මම අපිට ගෝ කියන අකුර ලැබෙනවා ගෝ කියන අකුර ලැබෙනවා ආපහු බැලුවොත් එහෙම කෝ කියන අකුර එතකොට අපිට ස්ටෙප් 2යි ඒක උඩට තෙන් තෙන් දැම්මහම ගෝ කියන අකුර අපිට ලැබෙනවා ස්ටෙප් 4ක් තියෙනවා හරිද දූල පුතාලා එතකොට හරි සර් හරි අපි ඊළඟට ඒකේ ඇදීමේ අකුරු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගා කියන අකුරට පිටිපස්සෙන් අයන්නත් තියුනහම ගා වෙනවා ගී කියන අකුරට පිටිපස්සෙන් යන්නත් තියුනහම ගී වෙනවා ගූ කියන අකුරට පිටිපස්සෙන් උයන්නත් තියුනහම ගූ වෙනවා අපි කලින් කතා කරපු කොටසමයි
ගේ කියන අකුරට පිටිපස්සෙන් යන්නක් තිබුණාම ගේ වෙනවා. ගෝ කියන අකුරට පිටිපස්සෙන් උයන්නක් තිබුණාම ගෝ වෙනවා. ගෝ කියන අකුරට පිටිපස්සෙන් උයන්නක් තිබුණාම ගෝ වෙනවා. එතකොට දූල පුතාලා කයන්නේ දිගන ගත්ත කොටසමයි තෙන් තෙන් මේ ඉරි කෑලි දෙකක් කියන එක තමයි වෙනසකට තියෙන්නේ. හරිද? මේ කොටසත්. හරි. හරි සර්. අපි මෙතනට වෙනකන් අපි කතා කරන්න. එතකොට අපි ඊළඟ දවසේ එතකොට මේකේ ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙන එතකොට. මේකේ එතකොට අපි ඉස්සරහට එතකොට මේකේ උදාහරණ ටිකක් කතා කරලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා සයන්න කියන අකුරට. මෙතනට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. නැත්තම් අපි අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට සුභ රාත්‍රියක්. සුභ රාත්‍රියක් සයනාරා. ඕකේ දූල පුතාලා හැමෝටම සයනාරා. ඕකේ සයනාරා. සයනාරා. ඕකේ සයනාරා.